ස්වාමීන් වහන්ස අපි කොහොමද මෛත්‍රිය පුහුණු කරන්නේ? මෙහෙමයි පුතේ මෛත්‍රිය කියන කාරණේ අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි මේ ජීවිතේ ප්‍රසන්න සිරුරක් ශරීරයක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතුනේ ගිය ජීවිතේ අපි වැඩපු මෛත්‍රී චිත්තයන්මයි තේරුණාද? දැන් කාට හරි මේ ජීවිතේ ලස්සන ප්‍රසන්න පිරිමි හෝ වේවා කාන්තාව හෝ රූපයක් ලැබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමෙයි තේරුණාද? අම්මා සුදු වුණා තාත්තා සුදු වුණා නිසා දරුවා සුදු වෙනවා කියන කාරණයක් ධර්මයේ නැහැ. අම්මා කලු නිසා තාත්තා කලු නිසා දරුවා කලු වෙනවා කියලා ධර්මයක් නැහැ තේරුණාද? ඒකට දැන් එක දරුවෙක් ඉන්නවා එයා කලුයි. නමුත් එයා කලුයි එයා ඉස්කෝලේ යනකොට දැන් ළමයියාට විහිළු කරනවා. ඒතකොට ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බයිනවා අම්මේ ඔයා කලු තාත්තා කෙනෙක් බැඳින්න හින්දා තමයි මම කලුනේ කියලා. කලුනායි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කලු තාත්තා කෙනෙක් බැඳ නිසා නෙමේ දරුවා කලුනේ. ඒ දරුවා ගිය ජීවිතේ ද්වේෂය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මවකුසටයි එයා බැස්සේ. දැන් සුදු අම්මා කෙනෙක්ට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමේ දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතේ මල් පූජා කරලා මෛත්‍රිය වඩලා සුදු වෙන්න සංස්කාරයන් සකස් කරගත්ත. ඒ නිසා තමයි ආ සුදු අම්මා කෙනෙක්ගේ මවකුසට බැස්සේ. එහෙම නැතුව මේ කලුවේ සුදුයි කියන්නේ අම්මා තාත්තා සුදු නිසා නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි ප්‍රසන්න සිරුරක් ලැබලා තියෙනවා නම් ඒක ලබන්න අපි ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා. අපි ගිය ජීවිතේ බෝමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. අපි ගිය ජීවිතේ මෛත්‍රී තිත්‍යයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතේ ලබන්න ආ වූ ප්‍රසන්න භාවය. එනිසා මෛත්‍රිය තුළින් බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා දේශනා කරනවා. සුවසේ නින්දයනෝ සුවසේ ඇහැරෙනවා නපුරු හිණ පේන්නේ නැහැ දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා වසමිසෙන් හානි වෙන්නේ නැහැ ශරීරය ප්‍රසන්න වෙනවා සීමුලානු වී මැරෙනවා සුගතියේ ඉපදෙනවා. එතකොට එහෙනම් මෛත්‍රිය වැඩුවාම අපිට ලැබෙන ආනිසංස මොනවද? මේ කිව්වා වූ ආනිසංස. තේරෙනවා? එතකොට ද්වේෂය අපිව අර වගේ සතරපායන්ට වැටෙනවා වගේම මෛත්‍රිය කියන කාරණේ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතියේ උපදින්න අපිට මේ මාර්ගය සකස් කරලා දෙනවා.